එතුමාට ලොකු ලෙඩක් තියෙනවා මං ගැන. ලොකු ලෙඩක්. බදනපුර නිවුස්. අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමාට ලොකු ලෙඩක් තියෙනවා මං ගැන. ලොකු ලෙඩක්. සමන්ත විද්‍යාවකටත් එහෙමයි. මොකද ලෙඩේ? මොන ආණ්ඩුව ආවත් නිමල් ශ්‍රීපාල ඇමති කෙනෙක්. එයාට තියෙන ඇඟේ අමාරු මොකද? මං ඇමති කෙනෙක් වුණාම මං ඇමතිකම් ගත්තේ බදුල්ලේ තමුන්නාසේලට රස්සාවක් කරන් දෙන්න, සංවර්ධනයක් උදා කරලා දෙන්න, පාරක් හදන්න, ජලය දෙන්න, සෑම ගුරු පාරක්ම කාපට් කරලා දුන්නා. සංවර්ධනය අපි ළඟා කරලා දුන්නා. මම තැපැල් ඇමති වෙලා ඉන්නකොට තැපැල් සංකීර්ණ තමුන්නාසේ හදලා දුන්නා. සෞඛ්‍ය ඇමති වෙනකොට රෝහල් හදලා දුන්නා. නිවාස ඉදිකිරීම හා මහජන උපයෝගිතා ඇමති වෙනකොට මේ දිස්ත්‍රික්කයේ ඔක්කොම බස් ස්ටෑන්ඩ් එක හදලා දුන්නා. මහා මාර්ග ඇමති මන් නූනත් කැබිනට් මණ්ඩලය තුලින් පාරවල් ටික කාපට් කරලා දුන්නා. ඒවා තමුන්නාසේ ලබා දෙන්න තමයි මං ඇමතිකම් ගත්තේ. හැබැයි මං පක්ෂමාරු කරේ නැහැ. හුඟක් අයට අද අමතක වෙලා තියෙනවා. තමුන්නාසේ මතකයි එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී අනුර කුමාරලා හඳුන් නැතිලා ගේංගෙට ගිහිල්ලා කැන්වස් කරා. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරන්න මතකයි නේද? ඒ කරලා කිව්වා යුද ජයග්‍රහණේ අපිත් කොටස්කාරයෝ කියලා කිව්වා. දිනනකොට ඒගොල්ලෝ කොටස්කාරයෝ, පස්සේ ඒගොල්ලෝ කොටස්කාරයෝ. දැන් අපිට කියනවා වැය ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනවා කියලා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ආවා. මම තමයි ඒ ගිවිසුම අස්සංකරේ නීතිඥයෙක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් අතර. ඒ විතරක් නෙවෙයි, අපි අනුර කුමාර දිසානායක මහත්තයාට කෘෂිකර්ම ඇමති ධූරේ දැරුවා. දැන් නිකන් මේ ඊයේ පුදුනා වගේ කතා කරන්නේ. ඔක්කොම වරදවල් අපිට. එයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොට එයාට කෘෂිකර්මය හදන්න තිබුණානේ. එතකොට සමන්ත විද්‍යාරත්න සංස්කෘතික ඇමති මෙලෝ වැඩක් කරේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට එහෙමනි වැඩක් කරන්න බෑ. සංවර්ධනයක් කරගන්න බෑ. රටක් පාලනය කරගන්න බෑ. ශිෂ්‍ය මහරාම ප්‍රාදේශීය සභාවේ බලය දුන්නා. ඊළඟ සැරේ පෙරදුනා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.